වල පොඩි කාරණාවක් කියන්න ඕනේ ගොඩක් දෙනෙක් මයින් හබ දෙයක් තමයි රුමේනියාවේ ජොබ් හොයාගන්න ප්‍රශ්නේ ගැන. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඉස්සර පට්ට විදිහට ජොබ් තිබුණා මේ රුමේනියාවේ ඇතුළේ. ඔයාලා දන්නවා බෝපල කොච්චර ජොබ් වේකන්සි දැම්මද කියලා. ඒ වගේ තමයි රුමේනියාවේ ජොබ් හොයලා දෙන කට්ටිය හිටියා. දැන් මේ හැම දෙයකටම අපිට ඉඩ ඇහිරිලා තියෙන්නේ. ඉතාම සුළු ප්‍රමාණයක් තමයි දැන් ජොබ් තියෙන්නේ. කියන්නේ ජොබ් එකක් චේන්ජ් කරනවානෙත් එක තමයි ඔයාලට කියන්න ඕනේ. මෙන්න මේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියලා එන මාසවල ඔයාලා ජොබ් චේන්ජ් කරන්න එපා ලේසියකට. මොකද මේ අවුරුද්ද අවසාන වෙනවා කියන්නේ ජොබ් වලට ගන්නේ නැහැ ගොඩක්ම කම්පැනි වල. මොකද නිවාඩු කාලේ වැඩි ක්‍රිස්මස් එක එනවා. ඊට පස්සේ ආයි ජොබ් වලට ගන්න ජනවාරි පෙබරවාරි ඔන්න ඔය මාස වලින් පස්සේ තමයි ජනවාරි වෙන්න පුළුවන් පෙබරවාරි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා ඉන්න තැන මොන ප්‍රශ්න දෙමුණත් කට්ටක් කාගෙන ඉන්න මේ මාස ටික පයින්යි. කියන්නේ ජනවාරි මාසේ පයින් ගානිට එක තමයි සාමාන්‍යයෙන් ඔයාලා රුමේනියාවට ආව ගමම්ම ජොබ් එකක් මාරු කරන්න හදන්නත් එපා. ඉන්න දැන අඩුම ගාණි අවුරුද්දක්වත් ඉන්න ඔයාලා දන්නා රිලීස් ලෙටර් දැන් දෙන විදිහට සමහරක් කට්ටිය ජොබ් එකක්වත් චේන්ජ් කරගන්න බැරි තත්ත්වයක් තියෙන මේ විදිහ සමහරක් කම්පැනි වලින් රිලීස් ලෙටර් දෙනවා. ඒ එහෙම දීපු කට්ටිය ගොඩක් මට කතා කරලා තියෙනවා. ඉතින් අපිට කරන්න දෙයක්වත් නැහැ. එහෙම දීපුවම එහෙම ගොඩක් කට්ටිය අසරණ වෙලා තියෙනවා. මේ රුමේනියාව ඇතුලේ සමහරක් තැන් වලට කියන ඔයාලා ඉන්න තැන පොඩි පොඩි ප්‍රශ්න වෙලා සමහරක් කට්ටිය කේන්ටිං ජොබ් එකෙන් අයින් වෙලා යනවා. ඊට පස්සේ එයාලට වෙන තැනකට ජොබ් එකකට ගියාට පස්සේ සමහරක් කලාවට එතනදි ඩොකියුමන්ට් හදන්නෙත් නැහැ. ඔයාලා දන්නවා දින 90යි රිලීස් ලෙටර් එක වැලිඩ් තියෙන්නේ කියලා. ඒ දින 90 ඇතුළත ඔයාලගේ ඩොකියුමන්ට් හැදුවේ නැත්නම් ඊට වැඩිය ලොකු ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා. ඒක නිසා දැන් අලුතෙන් දැන කට්ටිය ගොඩක්ම අලුතෙන් එන කට්ටිය තමයි මම කතා කරන්නේ. මාස 6යි මාස 7යි අවුරුද්දකට කිට්ටු වෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනවා මේ රුමේනියාවට අලුතෙන් එන අයට. මොකද සමහරක් කලාවට ඉන්න තැන කන්න බොන්න නැහැ, ඉන්න පඩිය හරියට ගෙවන්නේ නැහැ. ඉතින් ජොබ් එකට ගියාට පස්සේ ඔෆ් වෙන ටයිම් එකක් නැහැ. මේ වගේ මොකක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ කොහොමයි කට්ටක් ආගෙන ඔයාලගේ අවුරුද්දක් හරි ඇදලා ඊට පස්සේ ඔයාලගේ රිලීස් ලෙටර් එක හරියට අරගෙන ජොබ් එකක් මාරු කරන හරි තැනකට හරි විදිහට හරියට ડોකියුමන්ට් හදන තැනක් හොඳට බලලා ඉවර වෙලා ඉහවට ගියාට කවදාවත් මේරු මෙනේ ඇතුළ දැන් දින තත්ත්වයක් එක ජොබ් මාරු කරන්න එපා. කොල්ල කෙල්ල මේ හැමෝටම මම කියන්නේ එහෙම වුණොත් ඔයාලට එහෙම නැත්තම් යන්න නැතුව වෙන්නේ එක්කෝ ඔයාලගේ වීසා නැතුව හොරට මේ රුමේනියාවේ හැංගිලා ජොබ් එක කරන්න. එහෙම නැත්නම් ලංකාවට යන්න. මොකද මේ ළඟදීත් උන ප්‍රශ්නයක් තියෙනවා. ඇවිල්ලා මාස 4යි යාලා වැඩ කරනවා අඩුයි කියලා. මේ කියන්නේ යාලා ඉක්මනින්ම වැඩ කරන්නේ නැහැ කියලා ලංකාවට යවනවා කියලා. යාලගේ ඉලියට එකක් අස්සම් කරලා තියෙනවා. ඉතින් යාලා ලංකාවට යවන්න හදනවා කියලා තියෙනවා. ඉතින් මට කෝල් එකක් දෙන්න බැරුණා. මොකද කරගත්තේ කියලා. ඉතින් මේ වගේ නොයෙක් ප්‍රශ්න ගැටළු වලට ගොඩක් කට්ටිය මුහුණ දෙනවා මේ රුමේනියාවට ඇවිල්ලා. මොකද අපි කියන්නේ එක දෙයක්, සමහරක් කට්ටියට වෙන්නේ එක දෙයක්, ඒජන්සි වලින් කියන්නේ එක දෙයක්. අර ගොඩක් කට්ටියට වෙන්නේ මොකද 100%ක්ම හොඳ මිනිස්සු ඉන්න රුමේනියාවේ තියෙන්නේ. ඒ කියන්නේ රුමේනියන් කාර්. ඒකෙන් ගත්තාම සාමාන්‍ය විදිහට 100%ක් විතර ඉන්නවා. 120ක් විතරක් ඉන්නවා. නාය දහන්න නැති මිනිස්සු ඒ වගේ ඉතින් රුමේනියන් මිනිස්සු ඉන්නා එක එක කම්පැනි වල. මෙතන ගත්ත රුමේනියන් කම්පැනි වල ඉතාලි, ජර්මන්, ප්‍රංශ එක එක කම්පැනි තියෙන. ඉතින් එක එක මිනිස්සු විවිධාකාරයෙන්. අනිත් එක තමයි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රුමේනියාවට එන 100%ක්ම හරියන්නේ නැහැ. කියන්නේ රුමේනියාවට එන කට්ටිය 100%ක්ම හරියන්නේ නැහැ. 100ට අඩුම ගානේ මෙතනදී 40ක් විතර පට්ටම කට්ටක් කරනවා මේ රුමේනියාවට ඇවිල්ලා. ඒක නිසා මම ඔයාලට කියන්නේ රුමේනියාවට එනකොට ඔයාලා කරන ජොබ් එක මොකද්ද කියලා හරියට තෝරගෙන රුමේනියාවට එන්න ආවට ගියාට සල්ලි ලක්ෂ ගාන, ලක්ෂ 15, ලක්ෂ 12, ලක්ෂ 13 වේදන් කරලා රැල්ලට එන්න එපා. දැන් රුමේනියාවට මොකද මේ රුමේනියාව ඇතුළේ අමුතුම රැල්ලක් තියෙන. මොකද ජොබ් එකක් චේන්ජ් කරන්න බෑ. අනිත් රටවල් වලින් ඇවිල්ලා මේ රුමේනියාව බතු වැඩගෙන ඉවරයි. වැඩිම ගත්තොත් එහෙම නේපාල, ඉන්දියෙන් එහෙම දැන් වෙහි වැහලා ඉන්නේ. කට්ටියට පාර්ට් ටයිම් එකක් කරගන්න විදියක් නැහැ. ඉස්සර නම් පාර්ට් ටයිම් පට්ටු විදියට තිබුණා. දැන් පාර්ට් ටයිම් එකක් කරගන්න විදියක් නැහැ. ඒතරම් නේපාල, ඉන්දියෙන් කට්ටිය මේ රුමේනියාව ඇතුළේ ඉන්න නිසා. ඒක නිසා ඔයාලට ගැළපෙන, ඔයාලට වෘත්තියට ගැළපෙන ඔයාලා කරන්න පුළුවන් මේ සීතලේ එළිය වැඩ කරන කට්ටියට සීතල ඩොරොත්තු දෙනවා නම්
ඒ ජොබ් එකකට ඔයාලා එන්න එහෙම නැතුව නිකන් සල්ලි වේදන් කරලා මාස ගාණක් අවුරුද්දක් විතර බලන් ඉන්නවට වඩා මම ඔයාලට මේ කියන්නේ ඔයාලා කට්ටක් කන්න පුළුවන් නම් ගේමක් ගහ ගන්න පුළුවන් නම් විතරක් වරෙලා රුමේනියාවට නැත්තම් එන්න එපා මේ කාගවත් රුමේනියාවට එනවට මේ කියනව නෙවෙයි බලගෙන හොඳට කියන්නේ නැත්තම් ඒ කියන්නේ මේ සමහර මිනිස්සු අපිත් ඒ කතා කරලා මේ මූණට මූණ කතා කරලා තියෙනවා ඒ මිනිස්සු පට්ට කට්ටක් කාලා තියෙන්නේ අන්න ඒ හින්දා මම කියන්නේ සමහරක් වෙලාවට කන්නේ එක වෙලයි බාත්รูම් එකට යන්නේ වෙන තැනකට ඉන්නේ එක මඩේෂන් එකේ වෙනම තැනකට වෙනම කඩේකට යන්නේ එයාලා ටොයිලට් යන්න නාන්න විදිහක් නැහැ මිනිසුන්ට ඒ වගේ ප්‍රශ්න ගොඩකට වැඩි වෙලා තියෙනවා මම ඒකන වෙනම වීඩියෝ එකක් කරන්නම් මම ඔයාලට මේ වීඩියෝ එකම කෙටියෙන් ඔයාලට කිව්වේ මම මේ ජොබ් මාරු කරන සීන් එකින්ද මේ ගොඩක් කට්ටිය මට කතා කරා මේ මේ ඊයේ පෙරදාත් මට කතා කරා ඒකින්ද මම කියන්නේ මේ අවුරුද්ද අවසානට කවුරු ජොබ් මාරු කරන්න හදන්න එපා අනිත් එක තමයි හොඳ තැනක් බල්ල ජොබ් මාරු කරන්න අනිත් එක තමයි ඔයාලා දෙන රිලීස් ලෙටර් එක බලලා ඔයාලා ජොබ් මාරු කරන්න ඔයාගේ ප්‍රශ්න ගැටලු ගොඩක් මුණ දෙන්න වෙනවා නැත්නම් ඉදිරියට හැමෝටම මම මේ ආදරයට කියන්නේ ඔබට ආදරයෙන් හැමදාමත් කියන්නේ ඒ නිසා කල්පනාවෙන් කරන ජොබ් එක රැක ගන්න බලපල්ලා ජොබ් එක මාරු කරනවා හොඳට හිතලා බලලා මාරු කරන්න කියලා